වහන්ස මේ අපිට මේ දුක්ඛ දේශනා මේ අදුක්ඛයන් වහන්සේ දේශනා කළ තියෙන ඒ දුක්ඛ දේශනා වලින් අපිට කියන්නේ අපිට මේ සියලුම දුකට අපි පත් වෙලා තියෙන්නේ රාග දේශ මොහ නිසා. ඔය ධානයත් අර රූපගතං වේදනාගතං සංඥාගතං කියන්නේ ඒකත් පංචස්කන්ධේ උපාදානය කරගන්නා වගේ ඒකත් උපාදානය කරගන්නා ධානයක්. ඒකෙනුත් මිදෙන්න කියලායි කියන්නේ. අපිට රාගය දේශේ මොහයකට බැඳෙනකොට සමත විපස්සනා කමඨහන් වල දුකින් මිදෙන්න හදන්නේ. ඔක් කමඨහන් කියන්නේ බඩන්න ඕන මොකද්ද? අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. විපරිණාම ධම්මම් බඩලා නිච්ච සුඛාත් අයින් කළා මරා දාලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග ප්‍රතිඵලය ලබන්න ඕනේ. මාගදීපාසේ දොර සතියයි සිහියයි කියන්නේ. සිහිය කියන එක ළමයේ සිංහල වචනයක්. මාගදී භාෂාවේ මේකට කිව්වේ සති. සති සම්පජඤ්ඤ කාදී හොත්. සති කියන්නේ දැන් අර සත් සති. මොකද්ද මේ? සද්සති. දැන් සෝ සතෝව අස්ස සති, සෝ සතෝව පස්ස සති. සති කියන්නේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ. හේතුඵල ධහමට ණය විනයට බහා ගලපා කටයුතු කිරීම. දැන් මේ මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ ආරම්භක පිටේම තියෙනවා මේ සති විග්‍රහ කරලා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජා දෝමනස්ස. සතිමා හේ සති කියන්නේ හේතුඵල ධහමට ණය විනයට බහා ගලපා මේ මිදී නිදහස් වීම අභිජා දෝමනස්ස දෙකෙන්ම මිදී නිදහස් වෙනවා. ණයෙන් මිදී නිදහස් වෙනවා විනේය ලෝකේ. ආතාපි සම්පජානෝ සම්ප්‍රජනනය වෙන හැම මොහොතකම සති මා හේතුඵල ධහමට ණයමිණයට ගලපා මිදී නිදහස් වීමෙන් ණයම් මිදී නිදහස් වෙනවා. අභිජ්ජා දෝමනස්ස දෙකෙනුත් නිදී නිදහස් වෙනවා. මේ හතරෙම කියනවා කාය කායනුපස්සනාවෙත්, වේදනාසු වේදනානුපස්සනාවෙත්, චිත්තේ චිත්තානුපස්සනාවෙත්, ධම්මේසු ධම්මානුපස්සනාවෙත්. හතරෙම ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝ සතිමා. ඔය තියෙන්නේ සති මිදී නිදහස් වෙනවා. ණය විනයට බහා ගලපා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බෝ. එතකොට තමන්ගේ හිතට එන අරමුණ හේතුඵල ධහමට බහා ගලපා බලන්න. පටිච්ච සමුප්පාද ධර්මයට බහා ගලපන්න ඕන. ඒ වගේම ණය විනයට බහා ගලපන්න ඕන. සසඳන්න ඕන. ණය වෙනවා නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන. අර හේතුව වැරදි නම් අකුසලය නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන. මේ ක්‍රියාව කිරීමෙන් කුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක කරන්න කියනවා. අකුසලය වඩා වර්ධනය වෙනවා නම් ණය වෙනවා නම් ඒක සතිමා ඒකෙන් මිදී නිදහස් වෙන්න කියනවා. එතකොට මේ සති කියන එක සිහිය නෙමෙයි. දැන් බොහෝ මුළු ත්‍රිපිටකයේම හැම තැනකම පරිවර්තනය කරලා තියෙන්නේ සති කියන වචනේ සිහියට. සිහිය කියන වචනේ සිංහල වචනයක් ඕන මිනිහෙකුට තියෙනවා. සිහිය තියෙනවා. හොඳ විද්‍යාඥයෙක් ගම්මුකෝ අපි. හොඳ විද්‍යාඥයෙක් අපි ගම්මු. ඔය පරමාණු බෝම්බය හැදුව ලෝක යුද්ධ කාලේ බොහොම හිටිය උගත් විද්‍යා දැනුමක් තිබුණු මේ යුද්ධ පරාද කරන්න හොඳ යුදාවියක් පරමාණු බෝම්බයක් හැදුවා. ඒ පුද්ගලයාට හොඳ විද්‍යාඥානයක් තිබ්බ, දැනුමක් තිබ්බ, හොඳ සිහියක් තිබ්බ. හැබැයි සති බිඳුවයි. මේකෙන් තමන්ට හෝ අනුන්ට හෝ වන විපාකය පිළිබඳව හේතුඵල ධහමක් නැහැ. ණය වෙන එක නැහැ. දැන් ඔය විද්‍යාඥයා බෝම්බයක් නිපදෙව්වා. මිනිස්සු විරුද්ධකාරයෝ මරන්න. අදත් ඔය බෝම්බේ නිෂ්පාදනය කරපු විද්‍යාඥයා ඒ ක්‍රමයට එයා නිර්මාණය කරපු බෝම්බේ අනුව අදත් බෝම්බ හදලා මිනිසුන්ව මරනවා. අදත් දැන් ඔය යුක්‍රේන රුසියා යුද්ධයට
ඔය බෝම්බ හදන්නේ. අර පළවෙනි ලෝක යුද්ධේ දෙවෙනි ලෝක යුද්ධේ බෝම්බ හැදුව විද්‍යාඥයන්ගේ ක්‍රමයමයි ගන්නෙ. එතකොට ඔය බෝම්බ හදාගත්ත හොදන්න නිර්මාණය කරපු ඔය පුද්ගලයා බැරි වෙලාවත් අද කොහේ හරි රටක පරමාණු බෝම්බයක් ගහලා තව මිනිහෙක්ව මරනවා නම් ඔය අර විද්‍යාඥයා හදපු බෝම්බ නම් ඔය විද්‍යාඥයාට මේ කර්මෙත් පාපයක් එනවද? අනිවාර්යෙන් එනවා. අන්න සති. ඒක තේරුම් ගත්තා නම් ඒකෙ මිදී නිදහස් වෙන්න ඕනේ. දැන් මේක අපි හොඳට තේරුම් කරලා දෙන්න. අනිත් පැත්තක් ගමුකෝ, පින්කමක්. අපි දැන් මේ ඒ කාලේ මේ පාරවල් වල මිනිස්සු ගියේ යාන වාහන වල නෙමෙයි, කරත්ත වල පයින් අරවා මේවා මේ රටේ ඔක්කොම ගියේ යාන වාහන ආවේ මේ 1921 වෙනකොට. මේ ලංකාවේ ඔය මේ ඉංග්‍රීසි කාර්යෝ ගෙනා වාහන දෙකක් තුනක් විතර තිබ්බේ. ඊට ඉස්සෙල්ලා තිබ්බේ ඔය කරත්ත, වර කරත්ත, අස්සයෝ පිටේ, බූරුවෝ පිටේ, මේ හරක් පිටේ තමා ගියේ මිනිස්සු කවුරුත්. මෙහෙම යනකොට ඔය පාරවල් වල තුම්මං හන්දියක මිනිස්සු යනේන තැනක මිනිසුන්ට තිබහයි. දැන් මෙතන මේ ලිඳක් කපලා හොඳට වතුර තියෙන තැනක, බොන්න පුළුවන් වතුර, හොඳ උල්පතක් තියෙන තැනක ලිඳක් කපලා ඒ නිඳෙන් හොඳට වතුර ගන්න හදලා ඒ එතන තුම්මං හන්දිය හොඳට මේ පැන්තාලියක්, මේ පැන් බොන්න වතුර බොන්න ලොකු තැනක් හදලා වතුර හැදුවා. දැන් එහෙම ලිඳ කපලා මේ පැන්තාලියක් හදලා මිනිසුන්ගේ පිපාසයෙන් නිවන්න යම් කිසි කෙනෙක් පින්කමක් කරා. දැන් ඒ ලිඳ අවුරුදු 50-60ක් තිබුණා කියමුකෝ. ඒ 50-60 තුළම ඒ මිනිහා මැරිලා ගියත් ඒ ලිඳෙන් වතුර බීලා පින් දෙන මිනිසු නිසා ඒ මැරිලා ගිය මිනිහට පින් තියෙනවා. තියෙනවද නැද්ද? මිනිසු පින් දෙනවා. පින් පවරනවා. වතුර බොන හැම මිනිහෙක්ම පින් දෙනවා. එතකොට ඒ මිනිහා මැරිලා ගිහිල්ලා. හැබැයි මැරිලා ගියත් ඒ මිනිහා කරපු අර වැඩේ නිසා ඒ මිනිහට පින් දෙනවා. මේ වගේ ඒකේ අනිත් පැත්ත තමයි අර පරමාණු බෝම්බ හැදලා ඒ පුද්ගලයා මැරිලා ගියා. හැබැයි මැරිලා ගියාට තාම පරමාණු බෝම්බ හදනවා අලුතෙන්. එයාගේ නිර්මාණයක් ඒක. අදත් පරමාණු බෝම්බ ගහලා මිනිස්සු මරනවා. ඒ පාපේ යාට කොටසක් වෙනවා. ඇයි යානේ පරමාණු බෝම්බ නිර්මාණකයා? ඔන්න ඕක තේරුම් ගත්තොත් අන්න සති. තමන් කරපු හේතුව නිසා තමන්ට මේ වගේ දෙයක් තියෙනවා. එතකොට අර පරමාණු බෝම්බ හැදුව මිනිහා සති සම්පජානකාරී නෑ, සතිමා නෑ. ඒ බුද්ධලේ හේතුඵල ධර්ම බැලුවේ නෑ. ඒ මිනිහට ඒක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මේක දැන් මේ තමන් කරපු යහපත් වැඩේ කුසලය නිසා ඒක තමන්ට දිගින් දිගටම තමන්ට මේ විමුක්තියට නිවනට උපකාර වෙනවා. ඒකයි කිව්වේ යෝ ධම්මෝ යෝ විඤ්ඤෝ සෝදාසි සබ්බෝ කිව්වේ ඒකයි. ගෞරවනීය රහතුන් වහන්ස, මට මෙහෙම ගැටලුවක් තියෙනවා. කායගතා සූත්‍රය නිවැරදිව අනුගමනය කිරීමෙන් අපි ධ්‍යාන ලැබීම අවස්ථාව දක්වා පසු කරනකොට නෑ කිසිසේත්ම කායගතා සතිය කිසිසේත්ම අනුගමනය කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. නිර්දේශ කළේ නෑ. කායගතා සතිය වඩන්න එපා. වඩන්න ඕන මොකද්ද? මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනපාන සතිය සමාධිය වඩන්න. එතකොට සතර අතිපට්ඨානය පූර්ණ වෙයි, සතර සම්මප්පදාන ඉද්ධිපාද පූර්ණ වෙයි, ඉන්ද්‍රිය ධර්ම බලගැන්වෙයි. සද්ධා ඉන්ද්‍රිය බලගැන්වුණු ගමන්ම බුද්ධ ශක්තියට අනුගත වුණොත් මගපල් ලැබෙයි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ලැබෙයි. බුද්ධ බල 20ක් ලැබෙයි. සත්‍තබොජ්ජංග අරියෝ අට්ටංග මාර්ගෝ පූර්ණ වෙනවා. ඔච්චර ලේසි මාර්ගයක් තියෙද්දි අද වෙනකොට මිනිසු මේ වැරදි විදිහට ධ්‍යාන බලාපොරොත්තුෙන් ධ්‍යාන ලැබල වාරකාමුදුරුත් මෙහෙම එකක් කියලා මිනිසුන් මගේ ඇව්වා. මේ ධ්‍යාන සුවය දක්වා ධ්‍යාන සුවය ලැබීමෙන් පසු ධ්‍යාන සුවය ලබන්න එපා. මේක ලෙඩක්, රෝගයක්, ගන්ධයක්, අනිත්‍යෝ මේක මෙච්චර කියලා තියෙද්දි මේ ධ්‍යාන නිසේ සූත්‍රයේ ඇයි තවත් ධ්‍යාන සුවයක් ගැන කතා කරන්නේ? මෙතනින් පස්සේ දැන් එතනින් පස්සේ නෙමෙයි ධ්‍යාන සුවය ලබන්න ඉස්සෙල්ලා. ඒක මරයාගේ උගුලක්. ධ්‍යාන සුවය ලැබුවොත් මාර්යාගේ උගුලට අහු වෙනවා. එතකොට මේ මෙතන මේ සූත්‍රයේ කිව්වේ අට අවස්ථාවකදී සිත පිරිසිදු වෙන බවක්. ඒ කායගතා සති සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වේ
ara anare dani labi anare abhijna labinta vena maga kiyanna beri nisa den obata dhyana labayak na den adara loke rate me lankawewat mahanawichcha man hitanne eka hamsu ekka dhyana labi innawa kiyala oy anare labi dhyana labin ekkene denne ek inna wenna puluwan ulan adala pitakalla e nisa me rate loke koya dhyana labi inna etakota pudgala sutre etakota me Dhyana nissaya sutraya kiyana karunu wala samanatwayak tiyenawa neda sampurnama samanatwayak tiyenawa me dhyana aaswadanaya kalot eken midenna beri unoth labana pratipalaya eka ita passe buduhamduru kiyenawa me dhyana pudgala sutre tawa karanayak tiyenawa eka mata poddak kiyanna beri una me palaweni deweni thunweni hataraweni hatara dhyanayema tiyenawa බුදුහාමුදුරු මෙන්න මෙහෙම එකක් කියලා අර අත අපි ගම්මුකෝ හතරවෙනි ආහාර ධානයටපත් වූ පුද්ගලයා අර බුදුහාමුදුරු කියනවා ඒ පුද්ගලයා ආයු අර කල්ප කාලයක් බ්‍රහ්මත්වයේපත් වෙලා ඊට පස්සේ නිර්යම්පි ගච්ඡති තිරච්චීනෝ නම්පි ගන්ති පෙත්තිවිසයම්ප ගච්ඡති කියලා. කියලා බුදුහාමුදුරු කියනවා භගවතෝ පන සාවකෝ මේ ධානුනිසේ සූත්‍රයේ භගවත් භාග්‍යවතුන් වහන්සේ කියපු ආකාරයට මේ ධානයේ මිදී නිදහස් වෙන්න පුළුවන් නම් මේ ඇවැතෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා භගවතෝ පන ශාවකෝ මෙන්න භාග්‍යවතුන් වහන්සේ කියපු විදිහට ධානයේ මිදී නිදහස් විලා මේ ධාන ලබන දිගටම ලබන පුද්ගලයා නම් තත්ත යාවතු ගානන් තත්වා යාවතකම් ඒ පුද්ගලයා මේ සුද්ධාභාසයට ගිහිල්ලා ඒ පුද්ගලයා ආයුප්පනානන්තං සම්බං කපෙත්වා තස්මින් ඒව භවේ පරිනිබ්බායති භවේ පරිනිබ්බායති පිරිනිවන් පානෝ සුද්ධාවාසය හරහා පැහැදිලි වහන්සේට කායික එතකොට මේ ධාන නිස්සේ සූත්‍රේ පුද්ගල සූත්‍රවලයි කියලා තියෙන එකම දේ ධ්‍යාන නිස්සේ සූත්‍රය කියන්නේ ධ්‍යානයේ මිදී නිදහස් වෙන මාර්ගය පුද්ගල සූත්‍රය කියන්නේ ධ්‍යානයේ දපන්න තපන්න එපා තදස්සාදේති තන්නිකාමේති ඒක ඇවටක් මොකද අරක කියලා තියෙන්නේ ධ්‍යානයේ ඒකත් කියලා තියෙනවා ධ්‍යානයේ රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං මේක ලෙඩක් රෝගයක් ගණ්ඩයක් මේ ධ්‍යානයේ මේක එහෙම නිසා නිච්ච කරගන්න එපා අනිච්චතෝ සුඛ කරගන්න එපා දුක්ඛතෝ මේක අත්තක මමත්වයෙන් ගන්න එපා අනත්තතෝ එකමයි කියලා තියෙන්නේ විශේෂ හොඳක් යහපතක් නම් වෙන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාව වඩන්න ඕන කොයි වෙලාවෙද? දවසේ පැය 24 තුර කොයි වෙලාවෙ හරි ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂාවක්, පටිගයක්, ක්‍රෝධයක්, විරෝධයක් ආව නම් වහාම මෙත්තානුසුති, මතරානුසුති, බුද්ධානුසුති තුනම වඩන්න ඕන. රාගයක් ආව නම්, ප්‍රිය දෙයට ඇලීමක් ආව නම් අසුභානුසුතිය වඩන්න ඕන අසුභානුසුතිය ආනපාන සති සමාධියෙන්ම අත්තරීම නාතයි නොවැල්ම නාතයි මිදීම නාතයි නිවනම නාතයි අත්තරීම් බෙට්වා නොවැල්ම එට්ටා මිදීම නොට්ටා කියලා අත්තරින්න පුළුවන් නම් හරි අත්තරින්න බැරි නම් බෙදලා බලන්න පටිකූල මනසිකාරයෙන් ඒකත් බැරි නම් ධාතු මනසිකාරයෙන් ඒකත් බැරි නම් නවසීවතික පබ්බේ ඒකයි ඒක අමාරු වින්දයි ඒක එහෙම කිව්වේ ඒක කරන්න පුළුවන් නම් ඕනෙම වෙලාවක දවසේ පැය 24 ගච්ඡන්නවා ටිටෝවා සයිනෝවා නිසින්නවා ඕනෙම වෙලාවක මේ රාගයක් එනවනම් අසුභානුසුති මරණානුසුති බුද්ධානුසුති ද්වේෂයක් එනවනම් මෙත්තානුසුති මරණානුසුති බුද්ධානුසුති මෝහයක් එනවනම් මරණානුසුති බුද්ධානුසුති එච්චරයි සමාධි ඒකයි ධ්‍යාන අතරේ සම්බන්ධයක් නැද්ද? ඒක තියෙන්නේ සම්මා සමාධි. ධ්‍යානයේ මිදි නිදහස් වූ සමාධි, සමාපත්තිය. මා කියන්නේ මොකද? අන්න මා මැද තියෙනවා. සම්මා සමාධි.
එතකොට මේක මේ රාගයෙන් දේසයෙන් මෝහෙන් ධානයේ මිදී නිදහසු සමාපatti සම්මා සමාපatti සම්මා සමාධි සමාධි නෙමේ සම්මා සමාධි දෙකට සම්බන්ධයක් නැහැ කිසිම ස්වාමීන් ධානයෙන් සම්මා සම්බන්ධයක් තියෙනවා ධානයෙන් මිදී නිදහස් වෙන්න ඕන ඒකයි සම්මා සමාධි කියන්නේ